සවසහය විනාඩි 30 දැන් වෙලාව වෙනද විදිහටම සුපුරුදු වෙලාව සවස 6යි 30 වෙද්දී විවේකී සතියන්තයක් ආරම්භ කරන්න සූදානම් වෙන කාලයක් මේ. සිකුරාදා හවස 6යි 30 කියලා කියන්නේ සමාජයේ කතිකාවක් ගොඩනගෙන කතිකාවට භාජනය වෙන සමහර වෙලාවට කතිකාවක් ගොඩ නොගෙන මාතෘකා පිළිබඳව කතා බහ කරන හෝරාව. කැෆේ එකයි වාරු සුපුරුදු විදිහට ඔන්න අදත් ආරම්භ කරන්න සූදානම්. අද මනෝරම වීරසිංහත් එක්ක අපිත් එක්ක එකතු වෙනවා මේ අලුත් සමාජිකෙක් මංජුල සමරසේකර. දෙදෙනාව බොහොම ආදරෙන් පිළිගන්නවා. අයිබෝන්. අයිබෝන් නමිල. මේ ඉතින් අද මේ අපි මේ වෙහිබර දවසේ කතා කරන්න ආපු මාතෘකා ටික ගැන පොඩි කෙටි හැඳින්වීමක් කිව්වොත් මේ ඒක මාතෘකා ගැන කියන්නේ ඉස්සෙල්ලා අද මේ චමීර ඉන්නවා මේ Big Bad Wolf ප්‍රදර්ශනයේ මහා නපුරු නරියා ගැන පොඩ්ඩක් අපි කියලා ඉමු ඉස්සෙල්ලා මේ ඒ මාතෘකාවලට එන කලින් මේ මහා නපුරු නරියා නැත්තම් Big Bad Wolf කියන්නේ මේ ජාත්‍යන්තර මට්ටමේ පොත් ප්‍රදර්ශනයක්. ඒක පවත්වන්නේ බොහෝ විට මැලේසියාව බැංකොක් ඒ කියන්නේ අපේ ආසියාතික රටවල් වල පවත්වපු පොත් ප්‍රදර්ශනයක්. ඒක සිද්ධ වෙන්නේ අයිතිකාර පටන් ගත්ත පුද්ගලයා ඔහුත් චීන ජාතිකයෙක් වගේ මතක නම මතක විදිහට ඔහු මේ කන්සෙප්ට් එක නැත්තම් ඒ සංකල්පය ක්‍රියාත්මක කළා. ඔහු කරලා තියෙන්නේ මේ ලෝකේ දැවැන්ත පොත් ප්‍රකාශන සමාගම් වල ගොඩ ගැහිලා තියෙන පොත් බොහොම අඩු මිලට අරගන්නවා. අරන් අඩු මිලටම ලබා දෙනවා. ඒක ඇත්තටම දැන් ඉංග්‍රීසි කියවන්න හුරු කරන්න ගත්ත ව්‍යායාමයක්ලු. ඉතින් ඒක මේ ආසියාවේ ලංකාව වගේ රටවල් වලට කියාගන්න බැරි තරම් වටින දෙයක්. නමුත් ඒක මෙච්චර කාලයක් අපේ රටට කාන්දුනේ නැහැ. විශේෂයෙන් මනු මේ 60-70 දක්වා 60-70 දක්වා ලෝකේ බෙස්ට් සෙලින් ඕතර්ස් ලා කියන්නේ ඉහළම අලවියක් සහිත ලේඛකයෝ ඉහළම අලවියක් සහිත පොත් සහ දැන් උදාහරණයක් විදිහට ඔබ මේ ලංකාවේ ඕනෑම සාප්පුවකින් ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂණ කතා එකතුව ඔබට ගන්න රුපියල් 2500ක්වත් වැය වෙනවා. ලංකාවේ ඕනම පොත්හලකින් ඒ සම්පූර්ණ කතා එකතුව අඩංගු පොත ගන්න. නමුත් මේකේ රුපියල් 900ක් විතරයි ඒක වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ තමයි පොඩේ මේ සාප්පුවේ මේක සාප්පුවක් නෙමෙයි මේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ තියෙනවා කොළඹ ලේක් හවුස් එකට අල්ලපුවත්තේ. කෝච්චියෙන් එනවා නම් කෙනෙකුට එන්න පුළුවන්. කොටුව දුම්රිය ස්ථානයේ 11 නිවේදිකාව පැත්තෙන් එළියට ඇවිල්ලා පාර පනින්න විතරයි තියෙන්නේ. අපි 얘ගෙන මේ කියමු චමීරත් ඉන්නවා ඉස්සරහදී කතා කරන්න. අද මාතෘකාව ගැන අපි කතා කරමු නේද? ඔව්. ඉතින් Big Bad Wolf එකට අපි චමීරට සම්බන්ධ වෙන කලින් මේ අද අපි මාතෘකාව විදිහට අපි මේ කතා කරන්න අපි දෙන්න එකතු වෙලා ඉන්නේ මේ අධ්‍යාපනයේ සහ ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පහේ ශිෂ්‍යත්වයත් එක්ක ආපු මේ දැන් අලුත්ම තත්ත්වයත් එක්ක අවසාන වශයෙන් ළමයින් වෙනුවෙන් පවත්වන සුරක්ෂා රක්ෂණ ක්‍රමය ගැන. හොඳ දේ ළමයින්ටයි කියලා තියෙන්නේ. ඒ නිසා හොඳම දේ ළමයින්ට දෙන්න තමයි වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. මේ සියලු වැඩසටහන් ඉතින් මේ පිළිබඳව කතා කරන්න අද සූදානමින් අපි ඉන්නේ කැෆේ කයිවරුත් එක්ක පොඩි ගීතයක් එහෙම අහලා මේ කතා බහ ඉදිරියට ගෙන යන්න සූදානම්. එහෙම නේද මනෝ? ඔව් එහෙම හොඳයි නේ මංජුල. ඔව් අපි පටන් ගමු. මනෝ ඔතෙන්ද කියවෙන්නේ දැන් සමහර වෙලාවට අපේ දෙමාපියන් අපිට නැති වුණාට අනේ හෙට දවස අපේ පුංචි පැටවුන්ගේ සුභ වෙන්නේ අස වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දෙයක්ම කරන්නේ ඒ නිසාම තමයි. ඒ නිසා අපිට නැතත් අනාගත පරපුරට මේ දායාද තිළින වෙද්දී හිතේ අප්‍රමාණ සතුටක් තියෙන්නේ. ඉතින් මනෝ මේ ඇත්තටම මමිල දැන් ඔයාටයි මටයි ඉස්කෝලේ යද්දී රක්ෂණයක් තිබුණෙත් නැහැ. අම්මා තාත්තා අමාරුවෙන් හම්බ කරන සල්ලි වලින් ඒ මිනිස්සු හම්බ කරන දෙයින් තමයි අපි ඉස්කෝලේ ගියේ. අපි පාසල් ගාස්තු ඒ එකම මේ අමතර පන්ති සඳහා ගාස්තු ඒ සියලු දේවල් කිව්වේ අම්මා හෝ තාත්තා සමහරට දෙන්නම ඔයාගේ තාත්තා අම්මයි රැකියාව ගන්න අපේ නංග තාත්තා විතරයි රැකියාවක් කරේ. ඉතින් එහෙම මේ කරලා තමයි හම්බ කරලා ඒ ටික ඉගෙන ගන්න වියදම් කරන්නේ. ඉතින් ඔයාට අසනීප වෙන්න පුළුවන්, ඔයාට පැපොල හැදෙන්න පුළුවන්, මොනවා හෝ ඊළඟට ඔයා සෙල්ලම් කරද්දී බයිසිකලින් වලට අතක් පයක් කැඩෙන්න පුළුවන්, ඉස්කෝලේදී අනතුරක් වෙන්න පුළුවන්. දැන් ඒ වගේ අනතුරක් වුණොත් ඇත්තටම මේ රජයේ සේවකයෙක් වෙන්න ඕනේ නැහැ. පෞද්ගලික අංශයේ සේවකයෙකුට වුණත් ඒ සඳහා රෝහල් ගත වෙන්නේ කාර්යයන් සඳහා වියදමක් යනවා. ඒක පැහැදිලි කාරණයක් නේ. ඉතින් ඒකක් දැන් තියෙන ආර්ථික තත්ත්වය අනුව හරිම දරා ගන්න අමාරුයි. දැන් මේ මංජුල මං එක්කන් එන්නත් එක හේතුවක් තමයි මංජුලට ඔය රක්ෂණ සම්බන්ධයෙන් පොඩි දැනුමක් තියෙනවා. විශේෂයෙන් මේ මේ ඉන්ෂුවර් ජීවිතේ ඉන්ෂුවර් කරගන්න එක හරි වටිනවනේ. ඒ නිසා ඒ අත්දැකීම තියෙනවා මංජුලට. ඔව් මංජුල මේ ඉන්ෂුවර් ජීවිතේ ඉන්ෂුවර් කරන වැඩේ කරන නිසා මේ ප්‍රශ්නේ ආන්නේ. දැන් ඇත්තටම මංජුල මේ ඔය
රක්ෂණය කියල දෙන දේ සත්‍ය වශයෙන්ම අපිට ඒ කියන්නේ මම රක්ෂණය කරනවා ඔයාගේ ආයතනයේ තියෙනවා කියලා ඉතින් මම ඔයාගේ රක්ෂණයක් ගන්නවා. ඒකේ මට වාසියක් තියෙනවද? දැන් උදාහරණයක් විදිහට මම ලක්ෂ 2ක රක්ෂණ ඔප්පුවක් ගන්නවා. ඒ රක්ෂණ ඔප්පුවේ ලක්ෂ 2 මම අවුරුදු 20ක් පොතේ දාලා තිබ්බොත් ඒකේ එන පොලිය ගන්න එකද වඩා ලාභ? සහ මේ රක්ෂණයකට මේ වගේ දැන් රජයෙන් ලක්ෂ 2ක දැන් රෝහල් ගත වීමකදී මේ සුරක්ෂා රක්ෂණ ක්‍රමයේ දරුවෙකුට ලක්ෂ 2ක් දෙනවා මම දන්න තරමට. ඔව් ලක්ෂ 2ක් දෙනවා. ඉතින් මේ ඒ වගේ එකක වඩා වාසිය තියෙනවද? නැත්තම් මේක මේ රක්ෂණය කියන එක ඇත්තටම වෙළඳපොළ ගනුදෙනුවක්ද මිනිස්සු හාව කරන වැඩක්ද අන්දන වැඩක්ද? දැන් මෙහෙමයි මනෝ, මේ රක්ෂණය කිව්වහම අපි පළවෙනි දේ මේ තේරුම් ගන්න ඕන දේ තමා මේකෙදි අර මනෝරම කිව්වා වගේ ලක්ෂ 2ක මුදලක් ෆික්ස් ඩිපොසිට් එකක්, ඒ කියන්නේ ස්ථාවර සම්පූර්ණයක් විදියට දාලා අවුරුදු 20කින් ගන්න එකයි, නැත්තම් මේ ලක්ෂ 2ක වටිනා රක්ෂණය වාරික වශයෙන් මාසිකව ගෙවුනට පස්සේ තමන්ට අවසානයේ ලැබෙන මුදලයි ගැන මේ කතා කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. මුලින්ම දාන්නේ නැහැනේ ලක්ෂ 2. එතකොට අර මාසික මුදලක් දාන්න මුලදීම රක්ෂණ ආයතනයත් එක්ක ඔබ සම්බන්ධ වෙලා ගිවිසුමකට ලැබෙනවා. ඔව්. මේ දැන් අපි කතා කරන්නේ සුරක්ෂාවක් ගැන නෙමෙයි, සාමාන්‍ය රක්ෂණයක් සිද්ධ වෙන විදියට. එතකොට ඒ ගිවිසුමට එළඹුණාට පස්සේ ඔබ එම ආයතනයේ ඔබ පිළිබඳ වගකීම ආයතනයේ ලබා ගන්නවා. ඒ අවස්ථාවේම ක්‍රියාත්මක වෙන පරිදි ඊළඟ මාසයේ යම් කරදරයක් ඔබට වුණා, ජීවිත හානිය සිද්ධ වුණොත් එම ඔබට මුලදී අර පොරොන්දු වෙන මුදල ලබා දීමට රක්ෂණ සමාගම බැඳෙනවා. ඒ කියන්නේ අපි එකවරකයක් ගෙවුවොත් එකවරයක් ගාම් ගෙවලා, නමුත් අපි සම්පූර්ණ ගාන ගෙවලා එකවරකයක් ගෙව්වත් අපි අර ඉංග්‍රීසියෙන් කියන eligible ද, ඒකට කියන්නේ සුදුසුද? ඔබ සුදුසුයි. එතෙන්දී ඒ පොරොන්දු පත්‍රයක් පුරවා ගැනීම සිද්ධ වෙනවනේ සාමාන්‍ය රක්ෂණ සමාගම. ඒකේ සිද්ධ වෙන්නේ ඔබ දැනට කරන රැකියාවෙන් ඔබ ඔබගේ ජීවිතය පිළිබඳව වැඩි අවධානමක් තිබෙනවාද? ඒ වගේම ඔබ මේට පෙර ඔබගේ තිබු රෝගී තත්ත්වයන් මොනවාද? මේ මේ පිළිබඳ යම් විශ්ලේෂණයක් කරලා තමා රක්ෂණ ආයතනය ඔබට රක්ෂණය කොයි වගේද දෙන්නේ, කොයි තරම් වාරික මුදලක්ද ඔබගේ ණය කරගන්නේ, ওই වගේ දේවල් තීරණය කරන්නේ. නමුත් අර ඔබ කිව්වා වගේ අවුරුදු 20කට පස්සේ ඔබට ලැබෙන මුදලත් එක්ක ගත්තොත් එහෙම අර වාරිකයත් එක්ක ගත්තාම ඉතා විශාල මුදලක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඒ ගෙවන කාලය අතරතුර ඒ රක්ෂණ ගිවිසුමේ ඔබ වළංගු භාවයක් තියෙන කාලය අතරතුර ජීවිත හානියක් සිද්ධ වුණොත්, එහෙම නැත්නම් අපි සුරක්ෂා ගැන කතා කළොත් මෙතෙන්දී රෝහල් ගාස්තු ආවරණයක් සිද්ධ වෙනවා, අන්න ඒ වගේ ආවරණ ලබා ගැනීම හැකියාව ඔබට තිබෙනවා. ඔව්, දැන් අපි ආයෙත් සුරක්ෂා වලට ආවොත් ඒ කියන්නේ දැන් මෙතනදී අපිට ප්‍රධානම දේ කිසිම වාරිකයක් ගෙවන්න ඕනේ නැහැ පාසල් දරුවෝ. ඔව්, දැන් මේක ගැන කිව්වොත් මේ මේ ක්‍රියාවලියේ යන පිළිවෙල සුරක්ෂා කියලා කිව්ව සුරක්ෂා ගැන කතා කළොත් එහෙම පාසල් ලංකාවේ පාසල් 11,242ක් දැන තිබෙනවා. එතකොට සම්පූර්ණයෙන් අවුරුදු 6 සිට 19 දක්වා වයස් සීමාවල ඉන්න දරුවන් 145,000ක් පමණ ලංකාවේ මේ වෙනකොට ඉගෙන ගනිමින් සිටිනවා. මේ සියලුම දරුවන්ට දරුවන් මේ සඳහා සුදුසු වෙන විදිහට තමයි සුරක්ෂා රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමට පියවර අරන් තියෙන්නේ. මේක මේක ප්‍රායෝගිකද ඇත්තටම කරන්නේ කරන්න පුළුවන්ද? මේ 145,000ක් ළමයි ඉන්නවා නම් ඒ වගේ එකක් එකපාර කරන එක කරන්න පුළුවන්. නෑ, මේවා ක්‍රමක්‍රමයෙන් මොවුන්ගේ අර අපි කියන්නේ ඩේටාබේස් එකකට ඒ දත්ත ගොනුවකට එකතු කරගන්න වෙනවා දරුවන්ගේ විස්තර. විශේෂයෙන් දැන් මේ වගේ ගෲප් අපි කියන්නේ ඒ කියන්නේ සමූහ රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක වීමේදී දරුවන් එකිනෙකා පිළිබඳව වෙන වෙනම විශ්ලේෂණය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ රක්ෂණ ක්‍රමය ඉතා ප්‍රසිද්ධ රක්ෂණ ක්‍රමයක්. අපි කිව්වොත් එහෙම ඉතා විශාල සේවක පිරිසක් ඉන්න සමහර ආයතනවල පවා මේ රක්ෂණ රක්ෂණ ක්‍රම ක්‍රියාත්මක වෙනවා. දැන් මෙතන මේ 145,000ටම එක හා සමානවම ඒ ආකාරයෙන් රක්ෂණ ආවරණ ලබා දීමේ හැකියාව තිබෙනවා. මේකෙ තියෙන විශේෂත්වය සුරක්ෂා රක්ෂණ ක්‍රමය. දැන් අපි දන්නවා අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවයක් තිබෙනවා. නමුත් පෞද්ගලික රෝහල් වලින් පෞද්ගලිකව වෛද්‍යවරයා මුණ ගැසී බෙහෙත් ගන්න ප්‍රමාණය ඉතා විශාලයි. ඉතින් මේ අවස්ථාවේදී දෙමව්පියන්ට පෞද්ගලික වෛද්‍යවරයෙක් හමුවීමට යාමට නැත්නම් පෞද්ගලික හදිසියකදී පෞද්ගලික රෝහලකට දරුවාව ඇතුළත් කිරීමට නොහැකි තත්ත්වයක් තිබෙනවා නම් ඔවුන්ට හැකියාව තිබෙනවා මේ සුරක්ෂා රක්ෂණ ක්‍රමය යටතේ උපරිමයේ 102ක් දක්වා රක්ෂණ ආවරණය ලබා දෙනවා. ඒක වාර 2කදී ලබා ගැනීම, ඒ කියන්නේ උපරිම එක වාරයකදී ලක්ෂයක් බැගින් ලබා ගැනීම හැකියාව ලබා දීලා තිබෙනවා සුරක්ෂා යටතේ. ඔව්, මම හිතන්නේ මේ සුරක්ෂා රක්ෂණ ආවරණය දරුවන් වෙනුවෙන් ලබා දෙන සුවිශේෂීම රක්ෂණ ආවරණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මම හිතන්නේ මේ පිළිබඳ
පිළිබඳව අපිට හොඳ කතාබහක් සහ මේ තුලින් ඔබට ලැබෙන ප්‍රතිලාභ කොයි ආකාරයෙන්ද මේ රක්ෂණ ආවරණ ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය පිළිබඳව මංජුල ඒ වගේම මනෝරම මේ දෙදෙනාත් සමඟ අද කැෆේ කයිවාරු අපි ඔබට තිළිණ කරන්නේ රැඳෙන්න ආරාධනා කරනවා සිරි FM කැෆේ කයිවාරු සමගින්ම සවස 6:48 දැන් වෙලාව. අද දවසේදී අපි කතා කරන්නේ මේ පාසල් පද්ධතිය තුළ විශේෂයෙන් සුරක්ෂා රක්ෂණ ආවරණ ක්‍රමය පිළිබඳව සහ මේ පාසලේ ශිෂ්‍යත්වයේ වගේම තමයි අධ්‍යාපනය තුළ දියත් වෙන ප්‍රගතිශීලී ගමන පිළිබඳව කතා කරන්නේ. අදත් සුපුරුදු විදිහට කැෆේ කයිවාරු සමග අපිත් එකතු වෙලා ඉන්නේ මනෝරම සමග මංජුල සම්බරසේකර. මනෝ, ඔව් මේ දැන් අපි කතා කර කර හිටියේ මේ රක්ෂණේ හම්බු වෙන ඇත්තටම වාසි කොහොමද තියෙන්නේ කියලා. දැන් මට තවත් දෙයක් මංජුල දැනගන්නත් ඕනේ. මේ අපි හිතමු දැන් මම තමයි ළමයා, මගේ කකුල කැඩෙනවා. ඊට පස්සේ දැන් මම ගිහින් රජයේ කොළඹ මහ රෝහලේ ජාතික රෝහලේ ඇඩ්මිට් වෙනවා, කියන්නේ ඇතුල් වෙලා මම ප්‍රතිකාර ගන්නවා. දැන් ඒ වගේ වෙලාවක අපිට රජයෙන් නිදහස් සෞඛ්‍ය සේවයක් නිසා මුදල් ලැබෙන්නේ නැහැ, මුදල් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. නමුත් මේ කාඩ්පත් හිමියෙකුට සුරක්ෂා තියෙන දරුවෙකුට මොකද්ද රජයේ රෝහලකින් බෙහෙත් ගත්තාම තියෙන වාසිය? ඔව් දැන් නිදහස් සෞඛ්‍ය සේවය තියෙන රටක් විදියට අපි දන්නවා අපිට නොමිලේ බෙහෙත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා රජයේ රෝහල් හරහා. නමුත් මනෝරම මෙහෙම දෙයක් තියෙනවා, දැන් රජයේ රෝහලක දරුවා ඇතුළත් වුණාට පස්සේ දෙමව්පියන්ට ඊට අමතරව යම් වියදමක් දරන්න වෙනවා. විශේෂයෙන් තාත්තා කෙනෙකුට අම්මා කෙනෙකුට තමන්ගේ රස්සාවෙන් සමහරට නිවාඩුවක් දාලා නැත්තම් එදිනෙදා රැකියාවකින් යමක් කරන කෙනෙක් නම් ඒ රැකියාව නවත්තල ගිහින් යන්න ටිකක් ගේන්නේ පළතුරු ටිකක් ගේන්න හරිනේ අනිවාර්යෙන්. එතකොට මේ අවස්ථාවේදී මේ සුරක්ෂා රක්ෂණ මේ ක්‍රමයේ තියෙන වැදගත්ම ලක්ෂණය තමයි රජයේ රෝහලකට මේ සුරක්ෂා රක්ෂණ හිමියෙක්, ඒ කියන්නේ මේ දරුවෙක්, පාසල් දරුවෙක් ඇතුළත් වුණොත් එහෙම දවසකට රුපියල් 1000ක දීමනාවක් ගෙවන සුරක්ෂා රක්ෂණ ක්‍රමයේ යටතේ කටයුතු කරනවා. එතකොට ඒ මුදල ක්ලේම් කර ගැනීම, අර අපි කියන්නේ නැවත ලබා ගැනීමේ හැකියාව දෙමව්පියන්ට තිබෙනවා. තවත් දෙයක් දැන් හරි, දැන් මම ආයි මගේ අනික් කකුලත් කැඩුනා, මම යනවා පෞද්ගලික රෝහලකට. දැන් මම අරන් තියෙනවා මං දරුවෙක් විදියට මේ ලක්ෂ දෙකක් නේ අපේ දරුවෙකුට හම්බෙන ලක්ෂණාවරණ වටිනාකම. දැන් ඒ රෝහලේ දවස් 3-4ක් ඉන්නවා. රුපියල් 30,000ක බිලක් දෙනවා අදාළ රෝහලෙන් මට. කොහොමද මේ දේ පියවන්නේ? ඔව් දැන් 30,000ක බිලක් අපි මේ මුදලම අරන් බැලුවොත් දැන් සුරක්ෂා රක්ෂණ ක්‍රමයේ තියෙන තවත් දෙයක් තමයි සුරක්ෂා රක්ෂණ ක්‍රමයේ යටතේ යම් බිලක් ආවොත් එහෙම ඒ බිල තුල 120ක අඩු කිරීමක් ලබා දීමට සම්පූර්ණ රෝහල් ගාස්තුවේ 20%ක වට්ටමක් ලබා දීමට සියලුම පෞද්ගලික රෝහල් බැඳිලා ඉන්නවා. ඒ කියන්නේ මේ එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. එකඟතාවයකට ඇවිත් තියෙනවා. එතකොට මේ යටතේ අර 30,000 බිලට ඇත්ත වශයෙන්ම ඔබගේ අවසාන බිල අර 120 අඩු කිරීමෙන් පස්සේ රුපියල් 24,000ක වගේ බිලක් තමයි ගෙවීමට ඔබට ගෙවන්න සිද්ධ වෙන්නේ. එතකොට 24,000 අර ලක්ෂ දෙකේ වාරකෙන් අඩු වෙනවා. අනිවාර්යයෙන්. එතකොට අර කීයක්වත් ගෙවන්න ඕනේ නැහැ. එතකොට ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අර 24,000 ඔබට નિયમિત වෙලා තිබෙන ලක්ෂ දෙකෙන් අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව මේ දැන් විශේෂඥ වෛද්‍ය උපදෙස් සඳහා 120ක වට්ටමක් ලබා දෙන්නේ අවශ්‍ය ගිවිසුම් කටයුතු සිදු කරපු බව තමයි අපට දැනගන්න ලැබිලා තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා. එතකොට දැන් මේකෙදි දැන් ඔය කිව්වේ අසනීපයක් වුණානේ. දැන් අපි හිතමු මේ මිනිස්සයා මේ දරුවා, හරි අපි හිතමු අපි සෙල්ලම් කරද්දී ඔය ලිස්සන බෝට්ටුවකින් හරි මොකකින් හරි ඉස්සලා වැටලා සදාකාලිකවම ඒ දරුවා අබ්බඝාතයෙක් වුණා. මේකෙදි මොකද්ද සැලසෙන මේ ප්‍රතිලාභය? ඔව් දැන් පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාවය කියලානේ ඔකට කියන්නේ. ඒ කියන්නේ දරුවාට නැවත තමන්ගේ පෙර පරිදි ජීවිතයට යාමට හැකියාව නොලැබෙන තත්ත්වයන්නේ. ඒ අවස්ථාවේදී ඇත්තටම දෙමව්පියන් විදිහට ඉතා විශාල කම්පනයකටපත් වෙනවා. එයට හානිපූර්ණයක් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ කිසිම කෙනෙකුට. නමුත් මූල්‍යමය වශයෙන් දෙමව්පියන්ට යම් ආකාරයක පාඩු සිද්ධ වීම සිද්ධ වෙනවා දරුවා රැකබලා ගැනීමේ කටයුතු වලදී. ඒ අවස්ථාවේදී රුපියල් 100,000ක මුදලක් ලබා දීමට සුරක්ෂා රක්ෂණ ක්‍රමයේ යටතේ කටයුතු කරනවා. ඒත් එක්කම එහි දිග්ගුවක් විදිහට කියන්න පුළුවන් අර්ධ සදාකාලික අකර්මණ්‍යතාවයක්. ඒ කියන්නේ යම් ක්‍රියාකාරී කොටසක් පමණක් දරුවාගේ ශරීරයෙන් කියන බැරිද? උදාහරණයක් කිව්වොත් එමු අපි අතේ ගත්තොත් එමු විශේෂයෙන් අපේ දබර ඇඟිල්ල. අපි පාවිච්චි කරන ගොඩක් වෙලාවට පාවිච්චි වෙන ඇඟිල්ලක් කියමු. දබර ඇඟිල්ල ශරීරයෙන් වෙන් වෙලා යනවා. නැවත බද්ධ කරගැනීමේ හැකියාවක් නැහැ කියලා. අන්න ඒ අවස්ථාවේදී උපරිමය රුපියල් ඒ කියන්නේ රුපියල් 50,000 සිට 100,000 දක්වා අතර මුදලක් ඇතුළත ඒ
කොටසේ වටිනාකම අනුව ඒ කියන්නේ ඒ කොටසට ශරීරයේ කොටස් වලට යම් යම් වටිනාකම් ලබා දීම සිද්ධ වෙනව රක්ෂණ ඒකේ තියෙන වටිනාකම අනුව අපේ තියෙන ක්‍රියාකාරීත්වය අනුව ලබා දීම සිද්ධ වෙනවා ඒ අනුව ඒ මුදල ලබා දීම සිද්ධ වෙනවා දෙමව්පියන්ට අවිල මම හිතන්නේ මේ මේ පිළිබඳව දැන් රටම දැනුවත් වෙ යුතුයි මේ මේ සුරක්ෂා රචනාවරණ ක්‍රමයේ හඳුන්වා දීම පිළිබඳව දැනුවත් බවයි තිබෙනවා මේ තුලින් ප්‍රතිලාභ ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව අදවසේ අවිල තියෙනවානේ අනියත බියක් මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා දන්නේ නැහෙනේ ඉතින් අපි මේක සක් පැහැදිලි කරගන්න ඕනේ නිරවුල්ව මොකද්ද ඇත්තට මේ සිද්ධ කරන්නේ මොකද අපේ කවදාහරි දරුවෙකුටත් මේ රක්ෂණාවරණය කොහොමද ප්‍රතිලාභ තියෙන්නේ කියලා අනාගත ආයෝජනයෙන් දැන් ඉඳන් මනෝ කරන්න හදන්නේ නේද ඔව් අනාගත ආයෝජන සක්සුදක්සේ මේසෙල්ල පැහැදිලිව අද දවසේ කැෆේ එකයි වාරු තුල අපි කතා කරන්න සූදානම් වෙන දෙන්න අපි ආරාධනා කරන්නේ සවස් හතයි දැන් වෙලාව දැන් අපි කිව්වා අද දවසේ කැෆේ එකයි වාරු ආරම්භ කරනකොටම චමීර ඉන්නේ වෙනත් ඉසව්වක අපි චමීරව සම්බන්ධ කරගන්නවා කියලා Big Bad Wolf එහෙම නැත්නම් ජාත්‍යන්තර පොත් දාශනේ ඉතාමත් අඩු මිලට ජාත්‍යන්තර මට්ටමේ පොත් ඔබට ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ තමයි පැවැත්වෙන්නේ ඉතින් චමීර දැන් මනෝ එකතු වෙලා ඉන්නවා අපිත් එක්ක මේ තොරතුරු බෙදා හදාගෙන චමීර චමීර අයිබෝන් මොකද දැන් ඔතන தত্ত্বය සහ ඔතන මේ ගැන අපිට කෙටි හැඳින්වීමක් දෙන්නකෝ චමීර ඒ කියන්නේ මම එනවා ඈතක ඉඳන් ඔතෙන්ට පොත් ගන්න මොකද්ද කරන්න ඕනේ මුල ඉඳන් පොඩි ගයිඩ්ලයින්ස් උපදේශමාලාවක් දුන්නොත් මොනව හරි ඕමනෝ මුලින්නම් මම කියනවනම් පළවෙනි දේ තමයි ඔක්කොටම ඉස්සරලා විශාල තෝරා ගැනීමකට මුහුණ දෙන්න ලෑස්තිලා ඉන්න ඒක තමයි පළවෙනි කාරණය මොකද හේතුව මම හිතන්නේ ඔබට ජීවිතේටම දකින්න පුළුවන් ජාත්‍යන්තර මට්ටමේ නියම ජාත්‍යන්තර මට්ටමේ පොත් ප්‍රදර්ශනයක් ඔබට දකින්න අවස්ථාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබේ තෝරා ගැනීම සම්බන්ධයෙන් ඊටම හොඳ පුළුල් තෝරා ගැනීමකට සූදානම් වෙලා ඉන්න කෙනෙක් කියන්න ඕන. මේ මොහොතේ ඇත්තට මම කතා කරමින් හිටියේ දැන් ටිකට කලින් අර ටිකට කලින් ඔයගොල්ලෝත් කතා කරන්නේ සුපුල් ජයවීර. ඔව්. මට මෙතනදී හම්බ වුණා. ඔව්. ඉතින් අපි දැන් මේ සුපුල් ජයවීරත් එක්ක හම්බෙලා කතා කරගෙන මම දැන් හිටියේ. ඔව්. ඉතින් අපි කතා වුණේ ඇත්තම කියනවා නම් තෝරා ගැනීම අති විශිෂ්ටයි මම හිතන්නේ ඉතින් පුළුල් පරාසයක ගෘහ නිර්මාණ ශිල්පය කලාව සාහිත්‍ය ඉතින් ගියාට පස්සේ උද්‍යාන කලාව විශේෂම මතක් කරන කාරණයක් කියන පොඩි ළමයින්ගේ කුඩා දරුවන්ගේ කතන්දර පොත් සහ ක්‍රියාකාරකම් සහිත පොත් අපි කියන්නේ ඇක්ටිවිටි බුක්ස් කියලා කියන්නේ. ඔව්. වගේ ඊට පුළුල් පරාසයක දේවල් තෝරගන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ මිල පරාසය කොහොමද චමීර දරාගත හැකි මට්ටමක්ද? ඒ කියන්නේ අපි ලංකාවේ වෙනත් ඉංග්‍රීසි පොත් අලෙවි කරන සාප්පුවක පවතින මිලත් එක්ක මේක විශාල ලාභයක් තියෙනවද? බොහොම ස්තුතියි මනෝ මේ ප්‍රශ්නේ අහුවට. ඇත්තටම මම හිතන්නේ මෙතෙන්ට ඇවිල්ලා මිසක ඒ අත්දැකීම ලබා ගන්න ඔබට අමාරුයි. සාමාන්‍යයෙන් ඊටම හොඳ මට්ටමක් කියන හાર્ඩ් කවර් එහෙම නැත්නම් ඝන කවරේ ඝන කඩදාසි මුද්‍රිත ඊටම හොඳ පුත්පත් පොතක් පතක් ඔබ ලංකාවේ සාප්පුවකින් මිලදී ගන්නවා නම් රුපියල් 2000ක් 3000ක් විතර වෙන පොතක් ඔබට මෙතනදී ලබා ගන්න පුළුවන් රුපියල් 500 ගානකට 600 ගානකට වගේ ලබා ගන්න පුළුවන්. මේ දැන් ටීර කලින් මම ඇත්තටම මේ අගතා ක්‍රිස්ටිගේ සම්පූර්ණ මුළු සම්පූර්ණ එකතුව කලෙක්ෂන් එක මා අගතා ක්‍රිස්ටිගේ ෆුල් කලෙක්ෂන් එක මම අතේ තියාගෙන හිටියා රුපියල් 630යි. ඉතින් ඕක ඇත්තටම කියනවා නම් මම මේ පොතම මීට ටික කාලකට කලින් මීට මාසෙකට කලින් ලංකාවේ පොත්පතකින් ගන්න ගියා රුපියල් 2000 ගානකට ආසන ගානක් මට මේකට වියදම් කරන්න තිබුණා. ඒ කියන්නේ දැන් අපි සරලව කිව්වොත් පහුගිය මාසේ ඉවර වුණා කොළඹ ජාත්‍යන්තර පොත්සල් පිළ. ඒකේ තිබුණු අලවියටත් වඩා අඩු අලවියක්. ඒ කියන්නේ half price වගේ තමයි. ඒ කියන්නේ භාගෙට භාගෙ වගේ අඩු. වඩා වැඩි මනෝ. ඊට වඩා බොහොම අඩුයි. ඊට වඩා බොහොම අඩුයි කියන්නේ ඇත්තටම කියනවා නම් සමහරවිට ඔබට රුපියල් يعني බයනතෝ කියන පුළං 150 175 180 දක්වා වට්ටම් නැත්නම් ඩිස්කවුන්ට් ඔබට ලැබෙනවා. ඒ කියන්නේ අපි හිතුවත් එහෙම සාමාන්‍යයෙන් රුපියල් 2000ක් 3000ක් වෙන පොතක් ඔබට මනතු රුපියල් 500කට 600කට ගන්න අවස්ථාව තියෙනවා. ඔව් එතකොට දැන් මේ තවත් මට ආරංචියක් ආවා මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා ගියොත් අමතර වට්ටමක් සහ අපේ ජාතික හැඳුනුම්පත් අංකයක් මොකද්ද ඒ කතන්දරේ? ඔව් ඒ කියන්නේ ඔබ ලියාපදිංචිලා සමාජිකත්වයේ ලබා ගත්තා ඔබ මිලදී ගන්න පොතකට හැම තව රුපියල් 100ක වැඩිපුර වට්ටමක් හම්බ වෙනවා. මම කියතරම් 370 80 වට්ටම් වලට අමතරව තව රුපියල් කීපයක වට්ටමක් හම්බ වෙනවා. හරි. ඉතින් ඒ කියන්නේ ඔබ දැන් ඉතින් ඔබේ 5 දෙනෙක් මෙතනට ඇවිල්ලා හිතන්නකෝ පොත් මිලදී ගන්නවා කියලා. ඔව්. ඒ 5 දෙනා අතර එක්කෙනෙක් හිටියොත් සමාජිකයෙක් අර 5 දෙනාටම වට්ටම හම්බ වෙනවා. දැන් චමීර මේ අතරතුරදී අපිට කියන්නකෝ කවද දක්වාම ඒක තියෙනවද ආරම්භ වෙන්නේ කියන්නේ දවස පුරාම තියෙනවද එහෙම නැත්නම් නියමිත වෙලාවක් තියෙනවද? ඔව්. මේක ඇත්තටම තියෙන්නේ 5 වෙනිදා සිට 5 වෙනිදා තමයි පටන් ගත්තේ අමිල මේක ඇත්තටම 15 වෙනිදා දක්වා තියෙනවා. දවසේ 24 විවෘතයි. එහෙම කියන්නේ the big bad wolf never sleeps කියලා තමයි කියන්නේ. ඉතින් නරක ලොකු නරක වෘකයා කවදාවත් එදා ගන්නෑ. ඒක තමයි උන් කියන්නේ. ඉතින් 24 විවෘතයි. ඒ නිසා රෑ වෙලාවක හරි කමක් නැහැ. තමුන්ගේ වාහනයක් හරි එහෙම නැත්නම් කුලී වාහනයක් හරි කතා කරගෙන આવොත් එහෙම
බයනතු හිත පිරෙන වාහනේ පිරෙන පොත්තරන් යන්න පුළුවන්. මෙතන තද බදයක් තියෙනවද? ඒක මට තව දෙයක් දැනගන්න ඕනේ. මේ ණය කාඩ්පත් එකෙන් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවන්න පුළුවන්ද? අත්පිට මුදල් විතරද? එහෙම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? ඊළඟට අපි මේ මේකේ සේවක සේවිකාවෝන්ගේ කොහොමද සහය දක්වනවද? ඔවුන්ට කොහොමද මේ කියන්නේ අපි හිතමු ඉංග්‍රීසි බැරි කෙනෙක් ආවොත් යම්කිසි උදව්වක් අරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? පුළුවන්, බොහොම හොඳ, බොහොම පුළුවන්. මම ඇත්තටම කියන්නේ බොහොම සුහදශීලී කාර්ය මණ්ඩලයක් තමයි ඇත්තටම ඉන්නේ. පළවෙනි එක තමයි ඔබ මුලින්ම ප්‍රශ්න කරන ණය කාඩ්පත්, එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් මේ සියලු කාඩ්පත් බාර ගන්නවා. ඒක තමයි පළවෙනි කාරණේ. ඊළඟට දෙවෙනි කාරණේ තමයි ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙක් එහෙම හිටියා වුණත් ඇත්තටම කියනවා නම් ඔවුන්ටත් ඉතාම හොඳින් උපදෙස් දෙන්න, එහෙම නැත්නම් උදව් කරන්න සූදානම් කට්ටිය ඉන්නවා. කිසි කෙනෙක් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. තදබදය ඔව්. කඩබදේ ගැන කියන්නේ කිසිම මේ සාමාන්‍යයෙන් කඩබදේ තියෙන කොටස තමයි ෆික්ෂන්. එහෙම නැත්නම් අපි කියනවා මේ මොනද ප්‍රබන්ධ කොටස. ෆික්ෂන් කියන කොටස සාමාන්‍යයෙන් කවදත් වගේ කොත කොයිතරම්ස් වගේ කඩබදේ වැඩි. ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් නන් ෆික්ෂන්. එහෙම නැත්නම් අපි කියන මොනද ප්‍රබන්ධ නොවන දේවල් සම්බන්ධයෙන් නම් ඒතර කඩබදයක් නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. අත්‍තරම හිතන මෙතන අපි හරි අමුතු අත්දැකීමක් කියන්නේ මේක. මෙතන ට්‍රොලියක් දෙනවා ඔබට. ඔව්. මේ අර සුපර් මාකට් එකේ නැත්නම් අපි කියන සුපිරි විලන් සැලක බඩු ගන්නවා වගේ ඔබට ට්‍රොලියක් දෙනවා. පොත දිගහැරලා බලන්නත් පුළුවන්. ඒ කියන්නේ පොතක් පැකට් කරලා තියෙනවා වගේ මම දැක්ක ඡායාරූප වල දිගහැරලා බලන්න දෙනවද? පුළුවන් පුළුවන්. මේ පැකට් කරලා තියෙන හැම පොතකටම ඔබට අනිත් පැත්තට ඒකත් එක හම් වෙනවා සාම්පල් කියලා. එහෙමත් නැත්නම් ඒක දිගහැරලා බලන්න පුළුවන් පොතකුත් එතන තියෙනවා. ඒක නිසා අර පැකට් කරපු පොතම තමයි අර තියෙන්නේ. ඒක දිගහැරලා බලන්න පුළුවන්. බොහොම ස්තුතියි චමීර මේ විස්තර ගෙනාවට. ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය පිළිබඳව ඔබටත් කදිම අත්දැකීමක් වේවි. ඔබේ අතේ තියෙන මුදලට වඩාත් පහසු මිලට ජාත්‍යන්තරයේ පොත් මිලදී ගන්න යන්න ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයට 15 වෙනිදා දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙනවා. දැන් පොතපත කියන්නේ පොත්පත් කියන්නේ පොත් උස්සන්නෝ බරණ උස්සයි කියලානේ අපි අහලා තියෙන නිසා පොතින් පතින් ලද දැනුමත් එක්ක ජීවිතය දිනන්න උත්සාහ කරන දරුවන්ට ඒ අවශ්‍ය කරන වපසරිය සැකසීම අතිශය වැදගත් වෙනවා. රජයන් ඒ වගේම සිවිල් ජනතාව මේ හැමදෙනාම. ඉතින් ඒ රජයක් විදියට ශ්‍රී ලංකා රජය මේ වන විට ඒ සඳහා කදිම වැඩසටහන් කීපයක් දියත් කරනවා. ඒ පිළිබඳව තමයි අපි අද දවසේදී කැෆේ කයිවාරු තුළ කතා කරන්නේ. මනෝ, දැන් මේ කතාව ටිකෙන් ටික සුරක්ෂා රක්ෂණාවරණය තුළදී දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව අපිට සඳහන් කරමින් ඉඳියේ. ඉතින් මංජුල, තව එක ප්‍රශ්නයක් මට මංජුලගෙන් සුරක්ෂා කතන්දරය ගැන අහන්න තියෙනවා. මේ අපි හිතමු දැන් අම්මයි තාත්තයි මේ දරුවට හම්බ කරලා දෙන්නේ. අම්මට හරි තාත්තට හරි කරදරයක් සිද්ධ වුණොත් මිහිදී හම්බ වෙන සහනය කොයි වගේද? දැන් අම්මා තාත්තා කියන්නේ දරුවාගේ ජීවිතේ කියන්නේ ආරම්භයේ සිට වැඩි වියට වෙනකන් තියෙන ලොකුම රක්ෂණය. ඉතින් මේ රක්ෂණය ප්‍රතිපූර්ණ කිරීමේ හැකියාව මේ ලෝකේ කාටවත් හම්බ වෙන එකක් නැහැ. විශේෂයෙන් ගත්තොත් එමේ තිබෙන ආදරය, සෙනෙහස වගේ දේවල්. නමුත් පියා නම් ගෙදරේ බතසරි කරන්නේ මූල්‍යමය දායකත්වය ලබා දෙන්නේ පියාණන් නැත්නම් මවණන්. ඒ කෙනාගේ වියෝව දරුවාගේ අධ්‍යාපනයට ඍජුවම බලපාන බව අපි අලුතෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එවන් අවස්ථාවක් සිද්ධ වුණොත් සුරක්ෂා ආරක්ෂණ ක්‍රමයේ යටතේ රුපියල් 75,000ක මුදලක් ඒ දරුවාට, ඒ දරුවාගේ බාරකරුවාට ලබා දීමට කටයුතු කරන්නත් මේ සුරක්ෂා ආරක්ෂණ ක්‍රමයේ යටතේ ඒ සියලු පහසුකම් සූදානම් කරලා තියෙන්නේ. ඔව් අමිල. ඔව්. දැන් මේ රක්ෂණාවරණය තුළදී දරුවන්ට මේ ලැබෙන ප්‍රතිලාභ, දැන් පාසල් කාලය තුළදී, දැන් අපි හිතමු පාසලේදී පමණ, පාසලේදී අම්මාකාරයක අනතුරක් වුණාට පස්සේ, එහෙම නැත්නම් අපි දන්නවා පාසල් කාලයෙන් පසුව අම්මාකාරයක අනතුරකට භාජනය වුණොත් ඒ රක්ෂණාවරණය තුළදී ප්‍රතිලාභ ලබා ගන්න හැකියාව තිබෙනවද? ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ පාසල් කාලය, පාසල පැවැත්වෙන කාලය අතරතුර පමණක් නෙවෙයි, තමන්ගේ කියන්නේ ඒ වසර කීපය පුරාවටම අවුරුදු 24ම ආවරණය වෙන පරිදි තමයි මේ සුරක්ෂා ආරක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. ඒකේ ගැටලුවක් නැහැ. පාසල් කාලයේ තුල පමණක් සිදුවන අනතුරු වලදී රෝහල් ගත වීමකදී ගෙවීමක් කරනවා කියලා දෙයක් නැහැ. ඔව්. දැන් පුංචි ළමයි කියලා කියන්නේ හැම වෙලාවෙම මේ දඟලන්න, දුවන්න, පනින්න හැර කැමතිනේ. දැන් සමහර අවස්ථාවල දැන් ඔබ කිව්වා රජේ රෝහලක්, පෞද්ගලික රෝහලක් හෝ ඒවා මේ කුමන අවස්ථාවකදී හෝ ඒ ප්‍රතිලාභ හිමි වෙනවා. අපි හිතමු ආයුර්වේද රෝහලකට ඇතුළත් වුණා කියලා කැඩුම් බිඳුම් වගේ තත්වයකට ඇති වුණාට පස්සේ ආයුර්වේද රෝහලකට ඇතුළත් වෙනවා. ඒ රක්ෂණාවරණය තුළදී මේ ආයුර්වේද රෝහලේ නේවාසිකව සිටින ශිෂ්‍යයාටත් ඒ ප්‍රතිලාභ ලැබෙනවද? රජයේ අනුමත සියලුම ආයුර්වේද රෝහල් මෙම සුරක්ෂා රක්ෂණ ක්‍රමය යටතේ ඒ රක්ෂණ ක්‍රමයට ගැනෙනවා. එම නිසා ආයුර්වේද රෝහලකට ඇතුළත් වීමකදී පවා මේ සියලුම පහසුකම්, මේ සියලුම රක්ෂණ ආවරණ ලබා දීමට කටයුතු සිද්ධ කරනවා.
මනෝ දැන් ආයතේ කියන්නේ ස්කෝලේ කාලේ කොච්චර දේවල් අපිට මතක් වෙනවද? සමහර වෙලාවට අපිට කරගන්න දැන් මගේ ජීවිතය තුළදී මම ගත්තොත් එහෙම මම 5 වසරකින් දිද්දි මගේ තාත්තා මගෙන් සමුගන්නේ මගේ මවට ස්ථිර රැකියාවක් නැහැ. කොහොම හරි ඉතින් ජීවිතේ ගැටගහගෙන එනවා. දැන් දරුවන්ට ඒ අතරින් කොතරම් තැනකද ඔවුන්ට සුරක්ෂිතභාවයක් තිබෙන අනාගතය පිළිබඳව එදා මට හිතුනේ තාත්තා නැති වෙච්ච දවසේ මගේ ජීවිතේ සමහර වෙලාවට අද්දවැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. මෙතනින් මගේ ජීවිතේ අධ්‍යාපනය හැමාරා කියලා. නමුත් ඒ අනපේක්ෂිත බිය ඇති කරගන්න ඕනේ නැහැ. අපේක්ෂාවේ දැස් දල්වාගෙන ඉදිරියට යන්න තියෙන නේද මනෝ? ඔව් දැන් රජය දැන් මීට අමතරව මේ ශිෂ්‍යත්ව වැඩපිළිවෙළවල් හඳුන්වලා දීලා තියෙනවා මම දන්න විදිහට පසුගිය කාලයේදී එවැනි කඩාවැටීම් සිද්ධ වෙච්ච ළමයි පාසල් යවන්න. ඒකම මේ පසුගිය කාලයන්වලදී කිව්වා මේ අමත අමාත්‍යවරයා පවා ඍජුව කිව්වා මම ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්න ගැන හිතන්න එපා ළමයි ඉස්කෝලේ යවන්න කියලා. ඒක ඩිසාස්ටර් කියන්නේ ආපදාවක් සිද්ධ වුණාද පාට ඇඳුමින් හරි ඉස්කෝලේ යවන්න කියලා. ඒ කියන්නේ දරුවව බාරගන්න රජය බැඳී ඉන්නවා කියලා රජය සාතිකයක් දීලා තියෙනවා. ඒ කියන්නේ දරුවා අසරණ වෙන්නේ නැහැ. ඉතින් ඒ විශ්වාසයම ඇති ඇත්තටම අපිටත් හරි සතුටුයි. අපිට නොලැබුණා කියලා අපිට ඉරිසියාවක් නැහැ මේ පහසුකම්. ඉතින් මේ දේවල් අනාගත පරම්පරාවට හැම දරුවෙකුටම ලැබෙනවා නම් හරි වටිනවා. මොකද කොළඹ ඉස්කෝලවල ඉන්න අතලොස්සල් ළමයි කොළඹත් ඉන්නවා මේ අඩු ආදායම් ලාභී පවුල්. මේ වඩා වටින්නේ මේක මේ ඈත ගම්මානවල, ඒ කියන්නේ බස්නාහිර කොළඹ මේ දකුණ මධ්‍යම ප්‍රධාන නගර ආශ්‍රිතව නෙමෙයි, එතනින් පිට අපේ රටේ ඈත ගම්දනව්වල දරුවන්ට මේ පහසුකම් අත්විඳින ලැබෙන එක හරිම වටිනවා. මේකේ තියෙන තව විශේෂත්වයක් තමයි මනෝරම මේ රක්ෂණ ආයතනයක් විදිහට මේ දිහා බැලුවොත් එහෙම විශේෂයෙන් අවුරුදු 5-19 අතර කියන්නේ අර අමිල කිව්වා වගේ අර මේ කෙලිදලින් පසුවන ළමයි ඉන්න වයස. මේ කාලයේදී රක්ෂණ ආයතනයක් විදිහට දරුවන් පිළිබඳ විශ්ලේෂණය කළාම දරුවන්ට අනතුරු සිදුවීමේ සම්භාවිතාවය සාමාන්‍ය අවුරුදු 25ට වඩා වැඩිහිටියන් අනතුරු සිදුවීමේ සම්භාවිතාවයට වඩා වැඩි අගයක් ගන්නවා. එතකොට ඒ රක්ෂණ ආයතනයකේ වගකීම බාරගනිද්දී සාමාන්‍ය අවුරුදු 25ට වඩා වැඩි පුරවැසියෙක්ගේ වගකීම බාර ගන්නවට වඩා වැඩි වගකීමක් තමයි බාර ගන්න. ඉතින් ඉතාම විශේෂ ඒ වගේම අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ රක්ෂණ ආවරණය හරහා අපගේ දයේ දුවා දරුවන්ට ලබා දීමක් සිද්ධ වෙලා තියෙන්නේ කියන එක තමයි අපිට මේ රක්ෂණ ආවරණය පිළිබඳව බැලුවහම පැහැදිලි වෙන කාරණේ. මනෝ අනිත් කතන්දරේ තමයි ළඟම පාසල හොඳම පාසල මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිරීක්ෂණය කරද්දී ප්‍රාථමික පාසල් ගම්බද පාසල් වලට තමයි වැඩි ජයග්‍රහණ ලැබලා තියෙන්නේ. මම දැක්කා ප්‍රථම ස්ථාන 3ම ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන්නේ. ඒ වගේම ඒවත් ගම්පහ දිස්ත්‍රික්කයේ ඉතාම දුෂ්කර කුඩා පාසල්. ඒ කියන්නේ ප්‍රසිද්ධ පාසල් නෙමෙයි. ඒක පළවෙනි 10 ගත්තාම පළවෙනි 10 දෙනාම මම දැක්කා ඒ කිසිම එකක් ප්‍රසිද්ධ පාසල් නෙමෙයි. ගණේ මුල්ලේ ඉන්නවා, කොයිද කිරිල්ලවල ඉන්නවා, කුලියපිටියේ ඉන්නවා, ඊළඟට මීගහතැන්නේ ඉන්නවා. ඒ වගේ ප්‍රදේශවල බොහොම මේ පොඩි පාසල් වලින්. ඉතින් දරුවෝ තමුන්ට ගෙවල් ළඟ පාසල් වලට ගිහිල්ලා ඒ පාසල් වලට පහසුකම් ලැබිලා තියෙනවා. ඉතින් ඒක සතුටු වෙන්න ඕනේ මිනිස්සු විදියට අපි සතුටු වෙන්න ඕනේ. දරුවන්ට පාසල් දියුණු වෙන්න පහසුකම් ලැබිලා තියෙන අය ඉගෙනගෙන ඉතින් මේ ශිෂ්‍ය ආධාර අරන් දැන් කොළඹ ඉස්කෝල වලට එයි. රජය හදය විනාඩි 20යි දැන් වෙලාව. මනෝවද සුරක්ෂා රක්ෂණාවරණය පිළිබඳව සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන වත්මන් රජයේ මැදිහත් වීම හරහා දියත් වන වැඩසටහන් පිළිබඳව කතා බහ කරමින් අපි ඉන්නේ. ඔව් මේ තවත් දෙයක් මේ ශිෂ්‍යත්ව විභාගය ගැන කිව්වොත් මේ රජයත් කියන මේක අම්මලගේ විභාගය කියලානේ කියන්නේ. රජයත් ඒක දන්නවා. මොකද දරුවන්ගේ විභාගයට වඩා දරුවෝ දැඩි පීඩනයකට ලක්වන විභාගයක්. මේක මේ පාසලක් තෝරා දීමේ විභාගයක් විදියට ඉදිරියේදී වැඩි දියුණු කරනවා කියලා කියනවා. මේක නවත්වන්නේ නැහැ. නමුත් මේ තියෙන තරගකාරී ස්වභාවය දැන් බොහෝ විට පහුගිය දිනවල මම අත්දැක්කා. ගෙදර දරුවට මූණ දෙන්න බෑ අම්මට, අම්මට මූණ දෙන්න බෑ දරුවට. ඒ කියන්නේ දැන් අමිල ඔයා විභාගයේ හිතන්නකෝ ඔබ ශිෂ්‍යත්වයේ අසමත් වෙලා ගෙදර ඉන්නේ. දැන් ළමයට හරි දුකයි. අම්මලත් සමහර වෙලාවට ළමයට ඒ මානසික තත්ත්වය තේරුම් ගන්නේ නැහැ. ඉතින් මේ අවුරුදු 10ක ළමයෙක්ගේ මේ මහා විශාල මානසික වර්ධනයක් නැහැ මේ වගේ පීඩනයක් දරා ගන්න විභාගේ. මොකද අපි පාසල් යන කාලේ ශිෂ්‍යත්ව විභාගයේ කට් ඔෆ් මාක් කියන පාස් වීමේ ලකුණු ප්‍රමාණය 135-130 වගේ ගගයක් ගත්තේ. දැන් මේක 160ක් පැනලාවිලා තියෙනවා. ඒ කියන්නේ ළමයෙක් ලකුණු 80ක් විතර ගන්න 85ක් ගන්න ඕනේ. 165ක් වගේ 164ක් කොහෙද 164 කොළඹ 164 කොළඹ. ඉතින් මේ එහෙම තත්ත්වයක් ඉන්නේ කියන්නේ සුපර් ක්‍රීම් එක ගන්න. ඉතින් එතකොට එතනින් 164ක් ගන්න බැරි වෙච්ච ළමයා ෆේල්.
එකන එකසි හැටක් ගතලමයත් ෆෙල් එකන ළමයා ෆෙල් කියන්නේ අදක්ෂලම එක් නෙමේ ලකුණු අසුවක් විෂයන් දෙකට අරන් තියෙනවා ළමයා. ඉතින් මේ ගැන මොනවහරි රජයේ තීරණයක් ගන්න ඕනේ. මොකද මේ දරුවන්ගේ මනසත් එක්ක කරන සෙල්ලමක්. ඒක මේ අතිදාවනකාරී විදියට මේ ළමයින්ව මේ තරඟයට යොමු කරලා ළමයින්ට සෙල්ලම් කරන්න නැහැ, ගහක දොල ගහක් කොලක් ගහක් ගස් ගෙඩියක් කඩන් කන්න නැහැ. ඒ ළමයි හැමදාම පන්ති වලට ගාල් කරනවා. ඉතින් මේ දේවල් මොනවහරි සීමා කරලා මේක බරපතල නැති විභාගයක් විදියට කරනවා නම් හෝ මේ තවත් අවුරුද්දක් දෙකක් ඉස්සරහට වගේ ගෙනියනවා නම් හොඳයි කියලා තමයි පෞද්ගලිකව අපි හිතන්නේ. නමුත් මේක නිසා ගොඩක් දක්ෂ ළමයි ගමෙන් නගරයට ආවා. කොළඹට, නුවරට, ගාල්ලට, මාතරට, අනුරාධපුරයට ආවා තදාසන ගම්මානවල හිටපු ළමයි. ඉතින් මේකේ මොනවා හරි වෙනසක් වෙයි කියලා හිතනවා අපි මේ ශිෂ්‍යත්ව විභාග පවත්වන ක්‍රමේ. ඒක මේ තවත් හොඳ දේවල් ටිකක් කියන්න ඕනේ මේ ඩෙස්බංකු කතන්දරේ. සම අංජලටත් මොකක් හරි කියන්න තියෙනවා වගේ මනෝ. ඔව් මෙහෙමයි. දැන් විශේෂයෙන් පහවසර ශිෂ්‍යත්ව විභාගය ගැන කතා කරද්දී අහන්න ලැබුණ කාරණය තමයි මේ පාස් මාක් එක වැඩි වෙලා තියෙන්නේ මේ විභාගයට දරුවන් දැන් හුරු වෙලා, සහ දරුවන් පරම්පරාවක් ඊළඟ පරම්පරාවට යාමේදී දරුවන් දක්ෂයන් බවට පත් වෙලා කියලා. හරි, අපි ඒක පිළිගමු. කියන්නේ අපි පිළිගත යුතු දෙයක් මේ දරුවන් දක්ෂයන් අප ඒ පහවසරදී හිටපු මට්ටමට වඩා ඉතා ඉහළ මට්ටමක අපේ දරුවන් ඉන්නවා කියන එක. නමුත් ඊළඟට වෙන්න ඕනේ මොකද්ද? මේ පාස් මාක් එක ටික ටික වැඩි කරලා 190 ගණන් දක්වා යාමද, නැත්නම් මේ විෂය ක්‍රියාකාරකම, ඒ කියන්නේ කිව්වොත් එහෙම මේ ගොල්ලන්ගේ තියෙන මේ සිලබස් එක අප්ඩේට් වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ යාවත් කාලීන වීමක් සිද්ධ විය යුතු නොවේද කියලා. දැන් විශේෂයෙන් බැලුවොත් එහෙම අපිට පරිසරික ක්‍රියාකාරකම් පිළිබඳව පහවසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ දේවල් පිළිබඳව විමසා බැලීමේදී දැනගන්න තියෙන දේ තමයි අපි වඩු කර්මාන්තයක් ගත්තොත් එහෙම වඩු කර්මාන්තයේ ඔවුන්ට උගන්වනවා තවම යත්ත පිළිබඳව, නැත්තම් බුරුමය පිළිබඳව උගන්වනවා. ඔව්, ගෙන්විය යුතු ඉතිහාසය පිළිබඳව. නමුත් දරුවන්ට මුල ඉඳලම අනාගතය පිළිබඳව, අනාගතයේ නව තාක්ෂණයන් පිළිබඳව නේද ඉගෙනවිය යුතු වන්නේ? ඒ හරහා නේද යාවත් කාලින කිරීමේ හැකියාව තියෙන්නේ දරුවන්ට? ශිෂ්‍යත්වය විතරක් නෙමෙයි මංජුල, මේ අනික් එක වසරේ සිට 13 වසර දක්වා සියලු විෂය නිර්දේශවලේ ගැටලුව තියෙනවා. ඒ කියන්නේ අපි යාවත් කාල වෙලා නැහැ. විෂය පද්ධති විද්‍යාව ගත්තත්, තාක්ෂණ වේදය ගත්තත්, ඉංජිනේරු විද්‍යාව ගත්තත් අපි තාම උගන්වන්නේ බොහොම පරණ දේවල්. ඊටත් වඩා බොහොම දුක්ඛිතම කාරණේ තමයි භාෂාව සහ සාහිත්‍ය ගත්තාම ඒවත් උගන්වන්නේ යල් පැන ගිය. දැන් ඒ දේවල් අතන සම්භාව්‍ය සාහිත්‍ය වුණත් වඩා නූතන සාහිත්‍ය හොඳ තැන් තියෙනවා. ඒව හොයලා ළමයින්ට දෙන්නේ. ළමයින්ට හැමදාම තාමත් කරගෙන යන්නේ අර පාරම්පරිකව පවත්වාගෙන ආපු දේ. ඒක හැම විෂයකටම එමයයි. මේවා යවත්කල් වෙන්න ඕනේ. විද්‍යා විෂයන්, සෞඛ්‍ය විෂයන් ගැන ළමයි මීට වඩා දැනුම්වත් වෙන්න ඕනේ. ප්‍රජනන සෞඛ්‍ය ගැන දරුවන්ට උගන්වන්න ඕනේ. ලිංගිකත්වය, විලිංගික විද්‍යාව, ඒ දේවල් දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් විෂය නිර්දේශහරහා අලුත් වෙනවා නම් බොහොම වටිනවා. ඒක මේ ඔය තවත් කියන්නේ කිය ඔය පාසල්වල ඇඳුම් දෙන එක, ආහාර දෙන එක, ඒ වගේ ප්‍රතිලාභ ඒ දරුවන්ට දෙනවා වගේම දරුවන්ට තවත් ඔය ඩෙස්පුටු මන් දැක්ක අලුතෙන් කරන්න යනවා කියව ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වලින් ලබා දෙන්න. ප්‍රතිචක්‍රීකරණය කර හැකි ප්ලාස්ටික් වලින් නිෂ්පාදක දෙස්පුටු ලබා දෙන්න. එතකොට ඇත්තටම තීන්ත ගන්න යන වියදම් සහ මේ ගස් කපන්න වෙන වියදම් ලී භාවිතයත් බොහොම අඩු වෙනවා. මේ ඒකේ යම්කිසි සුබදායි දෙයක් මම දකිනවා. මොකද අපිත් පාසල් යන කාලේ තීන්ත ගන්න මෙච්චරක් ගේන්න කියනවා, අච්චරක් ගේන්න කියනවා. ඉතින් ඉස්කෝලෙන් කරේ අපි නිදහස් අධ්‍යාපනය වුණා ලැබුවට ඉස්කෝලේ අපි හැම මාසෙම ඉස්කෝලේ රුපියල් 1000ක් විතර ගෙව්වා. දැන් ඔය ලී වලින් හදන ඩෙස්පුටු වලට වඩා අඩු පිරිවැයකින් අර ප්‍රතිචක්‍රීකරණය කරලා ප්ලාස්ටික් වලින් හදන්න පුළුවන් ඒවා ගැනීම හැකියාවක් තිබෙනවා. ඒවෙන් හානි වෙන්නවත් කිසි ප්‍රශ්නයක් නැහැ. වර්ණ විපර්යාසයක ලක් වෙන්නේ සෑහෙන කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ වාසි ගොඩක් තියෙනවා. ඉතින් මේක නිසා මේ දරුවන්ගේ මේ වැඩ කටයුතු ගැන අපි අවධානය යොමු කරාට ස්තුතිවන්තත් වෙන්න ඕනේ. ඉතින් අපි අද වැඩසටහනෙන් කතා කරෙත් ඔය කාරණා ටික ගැන තමයි. හරි, එහෙමනම් මෙතෙන් අදත් කැෆේ කයිවාරුවට ගොඩ වැදුණු අපේ
මිතුරන් සියලු දෙනාටම මනෝරම වීරසිංහ චමිර දෙද්දුවගේ අපි තෙක් එකතු වුණා මේ විශේෂිත තොරතුරුත් සමග මංජුල සමරසේකර. ඔව් Big Bad Wolf සමග ඒ වගේම මංජුල සමරසේකර මේ තිදෙනාටම බෙහෙවින් මිස්තුති මේ කතා බහට එකතු වුණාට ලබන සතියේත් සිකුරාදා අපි මුණ ගැහෙනවා. හසිත අයියා තේ කියලා විශ්වාසය තියෙනනේ. ඔව් හසිත අයියා කියනවා මේ අකර තැබ්බ ගැන වැඩසටහනක් කරන්න ඕනේ කියලා. මොකද ඔහුට වෙන අකර තැබ්බ වාහනේ ඕල්ටනේටරේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔහුගේ ගෙදර අප මල අපවහන පද්ධතිය කඩා වැටිලා ඉතින් ඔහු දැඩි අපහසුතාවයකින් මේ දිනවල ඉන්නේ. හරි අපි එහෙනම් ලබන සිකුරාදාත් මුණ ගැහෙමු සුපුරුදු වේලාවට කැෆේ කයිවරු සමග. සුබ රාත්‍රිය.